Tangala Dihiver Varayan Pasugi Haivanadam Huduki Mema Pirisa, Satapum Tunsi Hataliak Durin Dihiver Karmate Nirathava Sitiyedi, Muhude Pavimintibu Deravargaya Kadangu Botalayak Soyagena Tibenawa. Liter Pahak Pamana Pramanayen Yut Ema Botale, Matpen Tibena Bavata Sakakara, Epahana Karati Bavai Warthawanne. In Pasuwa Pirisa Rogathura Wee Tibenawa. අහිංසක දීවරයෝගලන් දෙමාපිය අඬා වැටෙනවා අද පවුල් හයක්. එතකොට මොකද්ද වෙන්නේ මෙතන? GMS කියලා එකක් හයි කරා. ඒකට සල්ලි ගන්න ඒකේ ඉතින් GMS එක හයි කරා නම් එතෙන්ට ගිහිල්ලා බෝට්ටුවේ වේ පොයින්ට් එකක් හොයලා බෝට්ටුවේ දීවරයෝ ගන්න පුළුවන් නේ චොපර් එකකින් ගිහිල්ලා. ඒ කියන්නේ හරියට විස්තරයක් තාම ගන්න විදියක් නැහැ. අපිටත් දෙන්නේ රේඩියෝ මැදස්ථානයේ හරහා තමයි කණිවිඩේ ගන්නේ. සාමාන්‍යයෙන් කොඩුගේ කොඩු තියන අය කොහොම විනාඩි 10 20 ගිහින් ගේන්න පුළුවන් නම් අයි බොඩිස් ගේන්න බැරි. ඉතින් මේ ළමයි තුන්දෙනෙක් දෙකක් ගිහිල්ලා තියෙන්නේ කොහොමද ගොඩබිම සිට අපි නාවික යාත්‍රාවක් යොමු කරත් මේ සඳහා මේ යාත්‍රාව කරා ගමන් කිරීමට විශාල කාලයක් ගතව නිසා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ඒ ආසන්නයේ ගමන් කරමින් තියෙන වාණිජ නෞකාවකට මේ දැනට ජීවතුන් අතර සිටින රෝගී සිටින රෝගීන් දෙදෙනා ගොඩ කිරීම සඳහා එසේ ගඩු කිරට ඔවුන්ට ක්ෂණිකව යම් කිසි ප්‍රථමාධාරයක් ලබා දීමක තමයි අපි උත්සාහ කරමින් සිටින්නේ. ඊට අමතරව මේ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශය මගින් මේ යාත්‍රාව ඔවුන්ට අවශ්‍ය මූලික උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ අනුව තමයි කටයුතු කරමින් දැන්ට ඒ රෝගීන් දෙදෙනා ගොඩබිම කරා රැගෙනමින් පවතින්නේ. ඉතින් මෙතනදී තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. අපිට දැනගන්න ලැබෙන තොරතුරු අනුව මේ අයට මේ හමු වූ බෝතලේ යම් කිසි කොටසක් තවත් දීවර යාත්‍රාවකට ලබා දීලා තියෙන බව ආරංචි වෙනවා. නමුත් ඔවුන් මේක පානය කරා බවක් අපිට වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා අපි දියඹේ තියෙන දීවර යාත්‍රාවලිනුත් ඉල්ලා සිටිනවා මොහොතේ පාවෙමින් පවතින මෙවැනි ද්‍රව්‍යයක් වෙන අයටත් හමු වුණොත් කිසිවකු මේක මත්පැන් කියා පානය නොකර ලෙස ඉල්ලා සිටිනවා. අපි විශ්වාස කරන්නේ මේකේ මත්පැන් වෙනුවට වෙනත් කුමන හෝ රසායනික ද්‍රව්‍යයක් තියෙනට ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. ඩෙවෝන් පහ දිවර යාත්‍රාවෙන් දිවරින් 6 දිනකු මෙසේ මුහුදු ගොස් ඇති අතර මියගිය අයගේ සිරුරු ගොඩබිම් වෙත රැගෙනමින් පවතිනවා. තම ඥාති දිවරින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රදේශවාසීන් කොළඹ කතරගම පල්ලිකුඩාව ප්‍රදේශය හරස් කරමින් විරෝධතාවයේ නිරත වුණා.